අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න ඉතින් වෙනද වගේම බ්‍රහස්පතින්දා රෑ 9ට අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ යූත් ආඩ් බීට්. ඉතින් යූත් ආඩ් බීට් කියවම බලන් ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව හැමෝම දන්නවා ලංකාවේ ඉන්න දක්ෂ තරුණ තරුණියන්ට ඔවුන්ගේ කලා කටයුතු රටටම ලෝකෙටම පෙන්වන්න තියෙන ලංකාවේ එකම රූපවාහිනී වැඩසටහන. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ රටේ ඉන්න ප්‍රවීණයන් සමගත් අපි වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අදත් අපි වැඩසටහනේ තරුණ දක්ෂ කලාකරුවෝ තුන්දෙනෙක් වැඩසටහනට ඇවිල්ලා ඉන්න ඔවුන්ගේ කලා කටයුතු පිළිබඳව කතා කරන්න අපිත් එක්ක. ඉතින් ඒ කවුද කියලා අඳුරගන්න කලින් මං කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න මගේ ආදරණීය මිතුරිය ඇන්ජි. අයිබෝන්. මරබා හරකදෂ් සනසසින්. මොකද? ඉන්නේ මොකද්ද රවි? මං දන්නේ නෑ ඒවා. මොනද? කනදාරියක්ද මොනද? නෑ නෑ මං හැම ඔයාගෙන් අයිබෝන් මගේ යාළුවා. ඔයාට කොහොමද? හොඳින්ද ඔයා? ඉතින් ඔකෝ මේ වුණා හරිනේ අර මං පොඩ්ඩක් දන්නද පොඩ්ඩක් වෙනසකටත් ඒක හැම ඔයාගේ මේ වගේ හරිද මොකක්ද අනේ පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස් වෙන්න කරන්නේ මං හැමදාම ඔයාගේ පිටිපස්සෙන් ඉඳගෙන ආට උදව් කරන්නේ වෙනස් වෙන්න ඔයා පිටිපස්සෙන් ඉඳන් මට උදව් කරපු හින්දා තමයි මම මේ මෙච්චර මෙච්චරට වෙලා ඒක තමයි නේද ඒක තමයි හරි ඉතින් අනේ බ්‍රහස්පතින් දා රෑ 9 වෙනකොට යූත් ආඩ් බීට් අපි ඇවිල්ලා තිනවා ලැග් ගෙදරට යූත් ආඩ් බීට් කියලා කියන්නේ තරුණේ ජවය තරුණේ ජවයක් ලබා දෙන ලංකාවේ තියෙන එකම වැඩසටහන ඉතින් වසර හතරක් පුරාවට නේද රවි අපි අවුරුදු හතරක් අවුරුදු හතරක් වටින අවුරුදු හතරක් ඉතින් මේ එකම විදිහට අපි ඇවිල්ලා තියෙන හැබැයි වෙනස් අයත් එක්ක ආදරණීය ප්‍රවීණ මේ හැමෝමත් එක්ක අපි ඇවිල්ලා තියෙනවා ඉතින් අපේ රටේ ඉන්න දක්ෂය එක්ක තමයි අපි දක්ෂින්ට තමයි මේ මැදිරි අපි වෙන් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අදත් ඒ වගේ දක්ෂය තුන්දෙනෙක් අපිත් එක්ක එකතුලා ඉන්න ඉතින් ඔවුන් එක්ක බොහොම සුහදව විවෘතව හරිම ආදරණීය විදිහට කතා බහක් ඔබ වෙත ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නිවසේ ඉඳන් අද මේ වැඩසටහන නරඹන ඔබට දැක් ලබා ගන්න තමයි අපි මේ වෑයම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ යාමේ නේද මේ යාමේ කතර වයිසල කිව්ව වචන ටික මරබා කදෂ් සනසසින් මොකද භාෂාව එයවිලා ටර්කිෂ් හොඳයි නෑ අපි දන්නේ නෑ හරි අපි අන්දර ගමු නේද අන්දර ගමු මන් දන්නේ අන්නේ හස්යෝ අනේ හස්යෝ අනේ හස්යෝ නම් ටික හමු මේ පැත්තෙන් පටන් ගමු නේද? දකුණ හොඳයි. හා හරි. අපිත් එක්ක අද එකතු වෙන මේ ලස්සන මැදිරි ලස්සනලා තියෙන ලස්සන චිත්‍ර ටිකකින් සචිනි වෑවිට තමයි මේ චිත්‍ර ටික අද දවසේ අපිත් එක්ක අරගෙන ඇවිල්ලා අපිත් එක්ක කතා බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ අයිබෝන් සුබ සන්ධ්‍යාව. අයිබෝන්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සචිනි. ආ ඒත් එක්ක අපිත් එක්කම එකතු වෙනවා ස්නේහා අංජානි. අයිබෝන් සුබ සන්ධ්‍යාව. අයිබෝන් ස්නේහා සුබ සන්ධ්‍යාව. රයිට්. එතකොට මේ පැත්තෙන් ඉන්නවා කඩවසම් දැකුම් කළු තරුණේ කවුද රොයින් පීරිස් ඉන්නවද අපිත් එක්ක අයිබෝන් රොයින් සුබසන්ද අයිබෝන් මේ සුබසන්ද රයිට් ඉතින් ඔන්න ඔය තුන්දෙනා තමයි අද අපිත් එක්ක අපේ වැඩසටහනට එකතු වෙන්නේ ඉතින් අපේ ඇන්ජි කිව්වා වගේ ස්ටේජ් එක අපේ තියෙන මැදිරි චිත්‍ර ගොඩක් ඉතින් මේ හැම දෙයක් එකම කතා කරන්න තෝරන. ඔව් අද චිත්‍රය සංගීතය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සලාම සචිනිගෙන් පටන් ගමු. මොකද සචිනි මේ වෙලාවේ චිත්‍රයක් අඳින්න සූදානම් කරගෙන තියෙනවා. සචිනි අපිට කියන්න කොහොමද විස්තර ගම්පලාත කොයි ඩිස්කෝල ගියේ පවුල විස්තර කොයින්ද ආවේ? මගේ නම සචිනි වෑවිට. මගේ ගම හන්වැල්ල. එතකොට මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කළුඅගල ශාන්ත ජෝන් බොස්කෝ මධ්‍යම විද්‍යාලයේ. ඊට පස්සේ හනල් රාජසිංහ මධ්‍ය විද්‍යාලයත් ඉන්න අනතුරුව කොළඹ දේබාලිකා විද්‍යාලය දැන් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරලා තියෙනවා ඉතින් චිත්‍ර අඳින එක මම පුංචි කාලේ ඉඳන් කරා ඉතින් අද වෙනකොට ඒක මම ඒක පේන්ටින් සෙල් කරන විදියට හදාගෙන තියෙනවා පවුල ඉස්තර කවුද ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අයියා දැන් මැරි කරලා ඉන්නේ යට චුටි බබෙකුත් ඉන්නවා
උස්තර කියන්නේ නැහැ. මම හිතන්නේ අයියාගේ බබාගේ නම මේක තමයි. බබාගේ වයස මෙච්චරයි, බබාගේ උස මෙච්චරයි. බබා කන්නේ මේ වගේ කෑම. හරි. ස්නේහ. කියමු. මොයිදන් දාවේ. මගේ නම ස්නේහ අංජානි. මම මාල් පිළියන්ද නිදා. පොඩ සද්දන කතා කරන්න නැන්නේ. ඔය අතරේ ඔයාට වැඩේ පටන් ගන්න පුළුවන් සච්චිනේ. මගේ පාසල කොළඹ සිල්මා බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ. මම දැනට සංගීත අංශයෙන් ළමයිට උගන්වනවා. මගේම පන්තියක් තියෙනවා. ඒත් එක්කම සංගීත වැඩකටත් කරගෙන යනවා. ගුරුවරයෙක්, ආදරණීය ගුරුවරයෙක් නේද? එහෙනම් ඊට වැඩි සද්දේ කතා කරන්න ඕ. ඔව්. ළමයිට කතා කරන විදිහට අපිට කතා කරන්න. නේද? හරි. ස්ටපීරිස්. ස්ටපීරිස්. ෆීරිස් වන්ඩර් දෙම වික ප්‍රශ්නේ. ඔව්. ඇයි හැම දිස්සම hina වෙලා ඉන්නේ? ඒක තමයි වාගේ ඇති. ඈ? මේ වන්ද. හැම දිස්සම අපේ නිලන් තයාන අය හැම තිස්සම hina වෙලා ඉන්නේ කිය. එයාත් ආසයිලෙම hina වෙලා ඉන්නේ. ඉතින් හැමෝම hina වෙලා ඉන්න තරමට ඉතින් පස්සට පස්සට. ඉස්සර කියමු. මගේ නම රොවෙන් අල් පීරිස්. මම ආවේ හොමගම ප්‍රදේශයෙන්. මම අධ්‍යාපනය ලැබුවේ ඇරඹුල විද්‍යාලෝක මහාවිද්‍යාලයේ. දැනට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ විද්‍යාර්ථියෙක්. ඒත් එක්කම මම රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. මගේ පවුලේ ඉන්න අම්මයි තාත්තයි අක්කයි. අක්කත් මියුසික් කරපු එක්කෙනෙක්, එයාත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වුණේ පටන් ගන්න කොතනද විස්තර ටිකක් කියමු මුලින්ම චිත්‍ර අඳින්න පටන් ගත්තේ ග්‍රේඩ් 2 වලදී අපේ දහම් පාසලේ තිබ්බ චිත්‍ර තරගයක්. ඒකදී මම සෙකන්ඩ් ප්ලේස් ගත්තා ඕල් අයිලන්ඩ්. ඉතින් එතනින් පස්සේ අම්මා මාව චිත්‍ර ක්ලාස් එකකට දාලා දිගටම මම චිත්‍ර ඇඳා ඕ ලෙවල් ඒ ලෙවල් වෙනකම්ම දිගටම චිත්‍ර ඇඳා. ඉතින් ඒ හුරුව ඊට පස්සේ චිත්‍ර තරඟ වලට ඇඳලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේක මට වැඩි දියුණු කරගන්න පුළුවන් වුණේ. රයිට්. හරි. ස්නේහ දැන් කියන්නකො කොහමද ආ සංගීත මියුසික් වලට සම්බන්ධ වෙන්නේ කොයි කාලේද පොඩි කාලේ ඉඳන් සින්දු කිව්වද මම පොඩි කාලේ ඉඳන් සින්දු කිව්වා මගේ අම්මා තමයි ප්‍රවීණ ගායන ශිල්පිනී සන්නතා කවිශ්වර ආ ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම හැදෙන වැඩෙන සංගීත පසුබිමක පෞලියා භාෂාවත් එක්ක ඉතින් ඒත් එක මට හිතුණා අම්මගේ ගීතත් එක්කම මගේ නිර්මාණයන් වලින් එලියට එන්න කියලා මං හිතුණා. ඉතින් ඒ වගේම මම 2017 වසරේදී තමයි මගේ පළවෙනි ගීතය එලි දැක්කුවේ. ඒ වගේම මෙතෙක් වෙනකම් මගේ මගේ නිර්මාණ තියෙනවා. හරි. ඔබ තමයි අපි අද වෙස්සරණ යන්නේ. ඉතින් මතක් කරන්න ඕන අපේ චරණ ටීවී YouTube channel එක තියෙනවා. Subscribe කරන්න අමතක කරන්න එපා. channel එකට ගිහිල්ලා බලන්න අපේ heartbeat පරණ programs ඔක්කොම තියෙනවා නේද? එක වගුරට අවුරුදු 4ක් 30 අපි කරපු ඒවා බලන්න පුළුවන්. ඒ වගේම තමයි අමතක කරන්න එපා ඕගොල්ලන්ට අපි වෙස්සරණත් එකතු වෙන්න පුළුවන්. අපිට අපේ Facebook fan page එකට ගිහිල්ලා message එකක් දාන්න මෙන්න මෙහෙම. අපි කැමති නේද? දක්ෂතාවයක් තියෙනවා. මම කැමති එන්ජි අක්කත් එක්ක program එකේ ඉන්න. සංගීතයට ඔබ සම්බන්ධ වෙන්නේ අත්‍රමග්ගේ මම පොඩි කාලේ ඉඳලම මගෙත් ඒක පවුල් පසුබිම එක්කම තමයි يعني මගේ අම්මයි තාත්තයි මියුසික් කරලා දෙනවා තාත්තා බෑන්ඩ් එක ප්ලේ කරලා තියෙනවා ඒවත් එක තමයි මම පොඩි කාලේ ඉඳන්ම එන්නේ ඒත් එක්කම මම මගේ අරවල විද්‍යාලෝක මහාවිද්‍යාලේ මගේ පාසලට ඇතුළත් වෙනවත් එක්කම මම يعني 6 වසරේ ඉඳන් මියුසික් කරනවානේ ඒත් එක්කම මගේ මේ මියුසික් සර් එක්ක ගොඩක් මේ මූ වෙලා වැඩ කරලා සමස්ත ලංකා තරඟ ජයග්‍රහණය කළා එහෙම ඒ
එහෙම තමයි මියුසික් වලට එන්නේ. ඊට පස්සේ දැන් මට මම ඔරිජිනල් හතරක් විතර කරලා දිනවා මම සිරස ටීවී එකේ සිරස ජූනියර් සුපර්ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි වුණා 2017 අවුරුද්දේ. ඉතින් ඕවා තමයි ඉස්සර. Alright. දැන් ඔබට අවස්ථාව තියෙන අපේ මැදිරියේ තියෙන චිත්‍ර බලන්න විටින් විට ඒවල සමීප දර්ශන ඔබ වෙනුවෙන් අපේ පිරිස ලබා දෙයි. මෙතන තියෙන පොඩි පොඩි අයිටම් මේ. ඔව් මෙතනත් තියෙන අපේ. ඔබට ඉන්නෝ ඉතින් මම මොයිද එකට කරන්න හැදුවේ? එකට එහෙම වා ඉතන ඉතන හැමදේම එකට කරන්න බෑ. ඒක පොඩ්ඩක් ඉන්න මම පෙන්නන කවන්න තියෙනවා විලෝග් කරේ. ඒකනේ කියන්නේ ඉතින්. ඔබ ආවුණා නේ. රයිට් මෙතන තියෙන ලස්සන චිත්‍රයක්. හා. දැක්කම මගේ එක තමයි ඉස්සල්ලාම් පෙන්නන්නේ. කවුද? ආරි මන් දන්නා ඉතින් මේ කැමරකින් ගත්තොත් ඔයාලා තමයි අන්න බලන්න දැක්කද? නිලන්ත අයියා තමයි ඉතින්. නිලන්ත අයියා ආව්. රයිට්. සචින් අපිට කියන්නක සාමාන්‍ය මේ වගේ නිර්මාණයක් කරන්න කොච්චර කාලයක් විතර යනවද? ඔය වගේ පොඩි පේන්ටින් එකක් නම් පොඩි ටයිම් එකක් යන්නේ. පැය කාලක් වගේ. පැය කාලක් වගේ. ඔය ඉච්චරත් යන්නේ නැතුවද? ඔයා එතකොට මේ කැන්වස් එක මේක සකස් කරගන්නේ කොහමද? ඔයාම හදනවද නැත්නම් ඔයාලට සහයෝගී කවුරු හරි ඉන්නවද? කොහොමද? තාක්ෂණයමයි කැන්වස් ෆ්‍රේම් එක හදලා දෙන්නේ. හහ්. ඒ සඳහා ලී කොහෙන්ද ඔයා හොයාගන්නේ? කොහොමද? ලී නම් ගන්නෙ ගොඩගම තැනක් තියෙනවා. එතනින් තමයි ගන්නෙ. මම මෙයා දැක මම හරි ඉන් ඩීටේල් ඔක්කොම කියලා. ඉන් ඩීටේල් මම දැන් යවුවොත් ගොඩගම ගන්න කඩේ මොකද්ද කියන එකත් කියනවා. විජේ අංකල්ගේ කඩෙන් තමයි ලී ගන්නේ. ඒක කියනවා. මේ එතකොට දැන් මේ චිත්‍ර දැන් මේ වගේ ඒවා කොහොමද කියන්නේ මේක ඔයාගේ මනස ඇඳෙන්න තැයි ඉස්සල්ලා මම මේ වගේ චිත්‍රයක් තමයි මම අඳින්න කියලා කොහොමද ඒක ආතීරණය කරන්නේ ඒක නම් සමහර ලාවට මොන හරි දෙයක් දැක්කම හරි මට හිතෙනවා සමහර චිත්‍ර නම් සමහර අය එවනවා මේ චිත්‍ර මට ඇඳලා දෙන්න කියලා එහෙම ඇඳපුවක් තියෙනවා මෙතන තියෙන මේ ආචරණ මම හිතලා ඇඳපුවා ඇබ්ස්ට්‍රැක්ට් වගේ තියෙන්නේ හරි අපිට ඒ අතරේ මේ චිත්‍රෙන් පස්සේ මේ මෙහි මේ ඉදිරියේ තියෙන චිත්‍ර ටිකත් රූප ලබා දෙ සමීප රූප ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අතරේ අපි කතා කරමු මේ චුට්ටක් සචිනි මේ දැන් මේ පේන්ටිං සම්බන්ධව පාවිච්චි කරන පේන්ටිං සම්බන්ධව කොහොම දේවල් ඒවලට තියම් කිසි වියදමක් යනවා. එතකොට මේ දේවල් වලට අපි යම් කිසි වටිනාකමක් ඔබ ලබා දීලා තියෙනවා. කොහොමද ඒව සමබර කරගන්නේ? කොහොමද ඉස්සල්ලාම මුල පිරුවේ වෙනුවේ? මුලින්ම මේක දැන් අද මම පොඩි කාලේ චිත්‍ර ඇඳා හැබැයි පස්සේ කාලේ ඒ කියන්නේ 2020 දී මම ඒක මුලින්ම පටන් ගත්ත පේජ් එකක් හදලා Facebook එකේ මුල්ම චිත්‍ර විදිහට ඇඳේ මෙන්න මෙතන තියෙන වගේ පොඩි පේන්ටින් එකක් ඒක පොඩි මුදලකට සෙල් කරේ රුපියල් 1000කට වගේ මුලින්ම මගේ යාළුවෝ තමයි ඒවා ගත්තේ ඊට පස්සේ ඒ කියන්නේ හැමෙම කස්ටමර් බේස් එක හදාගත්තට පස්සේ අද වෙනකොට ගොඩාක් අය පේන්ටින්ස් ගන්නවා දැන් වියදමත් එක්ක අර ප්‍රොෆිට් එක තියලා අපිට සෙල් කරන්න පුළුවන්. මොකද ඔයාගේ Facebook page එකේ නම MS Decors. MS Decors. Decors. හොඳයි. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඒ හරහා යම් කිසි චිත්‍රයක් අවශ්‍යයි නම් කස්ටමයිස් කරනවා නේද? ඔව් කස්ටමයිස් කරනවා. ඔබට ඔබේ සිතැඟි පරිදි චිත්‍රයක් ඔබට ඇඳගෙන ඒක මිලදී ගන්න අවශ්‍ය නම් ඔන්න අවස්ථාවක් තියෙනවා. බොහොම ලස්සන චිත්‍රයක් ඔබට අවසානයේ ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි මේ ස්නේහා ඉතින් මේ කියන්නකෝ දැන් ආදරණීය ගුරුවරියක් නේ දරුවොත් එක්ක තමයි කාලය ගත කරන්නේ සංගීතය ඔබට පවුලෙන්ම ලැබිලා තියෙනවා. කොහොමද ඒ හැඟීමත් එක්ක ඔබ දරුවොත් එක්ක ඒ ගනුදෙනුව කරන්නේ? ඇත්තටම කේ පොඩි ළමයි එක්ක වැඩ කරද්දී හරිම සතුටක් තියෙනවා. දැන් එයාලා හරි කැමතිනේ ගීත අහන්න, ගීත ගායනා කරන්න, වාදනය කරන්න. ඉතින් හරිම සතුටේ මේ පොඩියත් එක්ක මට කාලය ගත කරන්න ලැබිච්ච එක මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතනවා. එහෙම මට ලැබිච්ච එක. ඒ වගේම සංගීතය ඉගෙන ගැනීමෙන් මනසට ලොකු නිදහසක් දෙනවා. ඒකත් එක හේතුවක්. ඔව්. දැන් මේ හැපි ගීත කීපයක් අහන්නත් ඕනේ. මට හිතුණා අපි රොවෙන්ට අවස්ථාව දෙමු සින්දුවක් කිය. රොවෙන් කැමතිම ගායන ශිල්පියා වූ ශිල්පියෙක් කියම ඉන්නවද? ලංකාවේ හරි. ලංකාවේ හරි. හරි. මම වැඩිපුර මාස හරිහරන් සර් ඉන්දියාවේ. හරි. ලංකාවේ කවුද ඉන්නේ? ලංකාවේ කසුන් කල්ලාර සර්. කසුන් කල්ලාර. හරි. එහෙනම් සින්දුවක් කියන්න බල. පොඩි කැලලා කසුන් කල්ලාර. ආ. මාත්මේ කැමතිම ගීතයක පුංචි කොටසක් නේද? නෝ. එන්ජියක් එන්ජියක් නටනවලු. ඩාන්ස් කරනවා. නෝ. කීමක බලන්න. මල් පිට මල් කල්ලා දීපු මාතේකට නටනවා.
කියන්නකෝ බලන්න මල් වරුසාවේ පාවෙන්නම් රැදුරේ තරු කැට අතරින් ඔබ එනවානම් රැදෙන්නම් සිහිනේ සිතරයේ තනිකම නොදැනේ නිල් ආකාසේ පාවෙන්නම් පාවෙන්නම් හරි හොඳයි හොඳයි පාඩවලු මගේ අර ඔව් මොකද වුනේ ඇහුණා මොකද ඇහුණේ කියන්නේ ඇහුණා මට මොකද ඇහුණා හොඳටම ඇහුණා අපේ මොකද ඇහුණේ කියන්නේ ඇහිච්ච දෙයක් කියන්නේ ගාන වගේ එකක් ඇහුණා චරණං ගැතට කිව්වේ නෑ නේ අපි යන අපි යන්න හදන්නේ පුංචි බ්‍රේක් එකකට යන්නේ රොයින් තව සින්දුවක් අපි අහන ගම අපි බ්‍රේක් එකක් කරන් යමු මේ යුතබ්බි जहा छोड़ू मैं
तेरे हाथों में दे दिया रे, तू ही रे, तू ही रे, तेरे बिना मैं कैसे जीऊं अजरे। මම නතරව නැවතත් ඔන්න ආයිමත් යුතාර් බිට් එක තමයි ඔයගලන් එකතු වෙන්නේ ලස්සන ගීතයක් ඇහුවා රොවෙන්ගේ හඬින්. ඉතින් දැන් මතක් කරන්න ඕනේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ආධුනික පිරිසට කලාවත් එක්ක එකතු වෙන්න කැමති පිරිසට චිත්‍ර කලාවට සංගීතයට ගායනයට වාදනයට නර්තනයට එම නැත්නම් වේදිකා නාට්‍යවල රඟපානවා නම් ටෙලි නාට්‍යවල රඟපානවා නම් චිත්‍රපටිවල එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් නවකතා පොත් ලියනවා නම් කෙටි කතා මේ හැම දෙයක්ම කලාංග ලංකාවේ තියෙන. එතකොට මේවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් තමන්ගේ හැකියාව තවදුරටත් වර්ධනය කරගන්න කැමති නම් ලෝකෙට පෙන්වන්න අවස්ථාවක් ඔන්න ඔබට ලැබෙනවා අපි හරහා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ Facebook fan page එක තියෙනවා චර්ණ TV. ඉතින් අපිට කෙටි පණිවිඩයක් එවන්න පුළුවන් අපේ නිෂ්පාදක මණ්ඩලය ඔබව සම්බන්ධ කරගනි නුදුරේදී. ඒත් එක්කම තමයි අපේ පෙර වැඩසටහන ඔබට බලන්න බැරි වුණා නම් කවුද ඇවිල්ලා තියෙන්නේ මොනවාද මේ වෙනකොට වෙලා තියෙන්නේ කොච්චර පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද ජේෂ්ඨයෝ එවගේම ආධුනිකයෝ ඔබට පුළුවන් ගිහින් බලන්න අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම. ඉතින් අද දවසේ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා ගායනය පැත්තෙන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඒ වගේම චිත්‍ර පැත්තෙන් තව තරුණියක් ඇවිල්ලා ඉන්නවා. අපි චුට්ටක් දැන් අදින චිත්‍රයේ සමීප දර්ශනයක් දෙන ගමන් රූපයක් දෙන ගමන් අපි සචිනි කතා කරමු. දැන් අද අඳින්නේ ඔයා මොකක්ද? මේක African ladies ඒ තීම් එකට යන පේන්ටින් එකක්. මේක තව ස්ලයිසස් දෙකක් යනවා. මේක මොඩර්න් නාට්‍යයක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඔව් මේ තමයි අද අඳින එක. මම හිතන්නේ දැන් සැහැණ ප්‍රමාණයක් ඉවරයි ඒකේ. තව කොටස් දෙකක් දෙපැත්තට එන්න සම්බන්ධ වෙනවා. හරි. රවි අපි තව කතා කරන්න ඕනේ ස්නේහත් එක්ක. ස්නේහා දැන් කියන්නක මොනවාද මේ දවස්වල වෙන්නේ? ඉතින් ඔයාගේ ඒ ගුරුගෝල සම්බන්ධතාවය තුළ මොනවාද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? නව වසරට ළමයි බඳවා ගන්නවා මේ දවස්වල. ඒ වගේම මගේ නිර්මාණ දෙකක් මේ ළඟදී රිලීස් වුණා. මතක් කරමු. පළවෙනි ගීතේ මගේ තනි ගීතයක්. ඒක නම ප්‍රේමේ නුඹ. කවුද පදරචනය කරේ? චතුර පැතුම් වික්‍රමගේ අයියා. සංගීතවත් කරේ දර්ශන වික්‍රමතුංග අයියා. ඒ වගේම මගේ යුග ගීතයක් එලි දැක්වා. ඒ ගීතය ගායනා කරේ මීර සෝමරත්න අයියත් එක්ක මම. එතකොට ඒක පද රචනය කරේ ඒත් චතුරපතිම් වික්‍රමගේ අයියමයි. සංගීතවත් කරේ විශාද චන්දන වැලිකඩ. ඒත් එක්කම නව සෙඩත්තින් වැඩ කටයුතු කරන් යනවා. විශේෂයෙන් මේ දවස්වල වෙන ඉතින් සංගීත කටයුතු තමයි ඉතින් අක්කේ ගොඩක්. දැන් ඒ කියන්නේ සම්පූර්ණම වෘත්තීය විදිහට ඒ පසුබිම ඔබ තෝරගෙන තියෙන්නේ? නැහැ. මම ඒත් එක්කම පෙරපාසල් ගුරුවරයෙක් විදිහටත් සේවය කරා. දැන්ටත් සේවය කරනවා. ඒක තමයි කරන්නේ. ඒක තමයි දැන් වෘත්තීය විදිහට කරන්නේ. හොඳයි. රොවෙන් කියන්නකො. දැන් රොවෙන් මොකද හිතන්නේ දැන්? මං අහන්නද? අහන්න. මොකද හිතන්නේ රොවෙන් දැන් මේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන? අත්‍තරමයි මම හිතන විදිහට මම දකින විදිහට වර්තමානයේ මියුසික් ලංකාවේ ගත්තාම දැන් ඒ කියන්නේ හොඳ ප්‍රවණතාවයක් ඇවිල්ලා දිනවා. ඒ කියන්නේ හොඳ සිංදු ඇදෙනවා, හොඳ දේවල් ආණ්ඩ හොඳ දේවල්. ඒ කියන්නේ දැන් මීට ටික කාලයකට කලින් ඇත්තටම පොඩ්ඩක් ඒ තත්ත්වෙන් වෙනස් තත්ත්වයක් තිබුණා. හැබැයි දැන් ඒක වෙනස් වෙලා දිනවා කියලා මට හිතෙනවා. ටික ටික තව ටික
හොඳම දැනකට එයි කියලා විශ්වාසෙත් තියෙනවා මට. අපිත් ඒකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. අයියලාගේ තොන්දර නිර්මාණ දැන් ආමාර බනවර වගේ නිර්මාණ අතරම මා හරි හරිම ඒ වගේ කරන ඒවා. ඉතින් දැන් මේ වර්තමාන වෙනකොටයි මම හිතන්නේ මියුසික් ලංකාවේ හොඳ ඒ කියන්නේ හොඳ ප්‍රවණතාවයක් එක්ක ඉස්සරහට එන ස්වරූපයක් මම දකිනවා. නෝ දැන් තව දෙයක් මං ඒකට අහන්නම් රොවෙන්. දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට සින්දු කරනකොට මේ අපි කවස් වලින් පටන් ගන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වලට විවිධ චෝදනා යෝජනා මේ කැමැති පිරිසක් ඉන්නවා, අකමැති පිරිසක් ඉන්නවා. මොකද හිතන්නේ? ඇත්තටම ඒක කියන්නේ මිනිස්සු අතරට යන්න හොඳ දෙයක් ඇත්තටම. මොකද අලුත්ම ඒ කියන්නේ ඔරිජිනල්ස් කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම අලුත් නිර්මාණ කරන්න ඕනේ. මම කියන්නේ දැන් අර මිනිස්සු අතර තියෙන නිර්මාණයක් ආයිමත් රියරේන්ජ් කරලා කරන එක, ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න ඉක්මනින් හොඳ, ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න ඉක්මනින් ඕනේ කට්ටියට ඒක හොඳ මාර්ගයක් කියලා මම හිතනවා. හැබැයි මගේ මතේ එහෙම යන්න එපා කියලාද? එපා කියන්නේ නෑ මම කියන්නේ මගේ මතේ. මම කැමති ගොඩක් අලුත් නිර්මාණ එක ඉස්සරහට යන. ඉතින් ඒකත් නව නිර්මාණයක් වෙනව නේද? ඒක දැන් වෙනස් විදිහකට නිර්මාණය වෙලා තියෙනවනේ සමහර ඒවා. ඔව් එහෙමත් දකින්න පුළුවන්. මම කියන්නේ ඒ කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම අලුත් නිර්මාණත් එක්ක එනවා නම් අලුත් විදිහකට. ඒක ඇත්තටම හොඳ දෙයක්. එතකොට දැන් රියැලිටි තරංග සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? දැන් හතු පිපෙනවා වගේ රියැලිටි තරංග ඕන තරම් තියෙනවා මාධ්‍ය තුලින් ඉදිරිපත් වෙනවා. බොහෝ පිරිසක් ඒ වලට සම්බන්ධ වෙනවා. සමහරු හැලෙනවා, සමහරු ඒකේ රැඳිලා ඉන්නවා, සමහරුන්ට ඒ හරහා තව විවිධ අවස්ථා හම්බ වෙනවා, රඟපාන්න හම්බ වෙනවා. ඉතින් එහාට ගියාම එක එක අවස්ථා හම්බ වෙනවා. මොකද හිතන්නේ වගේ? මම හිතන්නේ ඇක්කේ ඒකත් ඇත්තටම මේ කියන්නේ එක එක කඩේ එක එක විදිහට දකින්නවා. ඒ කියන්නේ මමත් රියැලිටි තරංගයකින් මිනිස්සු අතරට ආපු කෙනෙක් විදිහට මම දකින්නේ විදිහට ඒ රියැලිටි තරංග හරහා ඒ එන තරංකරුවන්ට හොඳ මේ අවස්ථා හම්බෙනවා සමාජයේ. ඒ කියන්නේ මටත් ඒ වගේ හම්බෙලා තිනවා ගොඩක්. ඉතින් අර කෙනෙක්ට ඉස්සරහට යන්න ඒක හොඳ පාරක් ඇත්තටම. හැබැයි ඒක අර ඒ කියන්නේ ඒක ඒ රියැලිටි තරංගෙන් ආවා කියලා ඒකම මේ ප්‍රමෝට් කර කර යන්න නැතුව, ඒ කියන්නේ මම කියන්නේ මම කියන්නේම අර තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යන එක තමයි හොඳ. දැන් මේ රියැලිටි තරංග ගොඩක් දිනවා දැන් ලංකාවේ. ඉතින් ඒක ඇත්තම ඉතින් අර මේ ඉස්සරහට එන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඒත් එක්ක මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යන එක තමයි මම ක්වොලිටි වැඩක් කරලා ඉස්සරහට යන එක තමයි හොඳ නේ. ඔව් අනිවාර්යයෙන්. හරි. එහෙනම් ස්නේහා, ඔයාගේ හඬ අවදි කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ලස්සන ගීතයක් ඔයාගෙන් අහන්න. අපි පුංචි කොටසක් අහලාම යාගේ ගීතේ අහනවද නැත්නම් අපි යනවද? අපි යාගේ සින්දුවක් අහමු. පොඩි කැල්ලක් අහමු. මම නිරෝෂා රජින මහත්මියගේ ගීතයක් ගායනා කරනවා. සීගිරි කියත් ඔබේ හදවතේ ලියන්න දෙනවාද? සඳකට පහනක් ඔබේ හදවතේ නිලන්න දෙනවාද? රන්මස හොයනක් ඔබේ හදවතේ නිලන්න දෙනවාද? මීන තොරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද? හරි, එමනම් අපි යන සූදානම් වෙන්නේ ස්නේහගේ තවත් අපූරු ගීතයක් අහන්න. ගීතය අහලා බලලා නැවතත් අපි වැඩසටහනත් එක්ක එකතු වෙමු. බඹරි කොහෙ
बाबरी को हर गिय कुसुम वागी मैं तीव आदरे ලස්සන ගීතයක් ඇහුව ස්නේහගේ ඉතින් ස්නේහ මට අහන්න හිතුණා දැන් හඬ පවත්වාගෙන යන්න ගායන ශිල්පිනියක් විදිහට සංගීතය තුළ රැඳිලා ඉන්න ශාස්ත්‍රය තුළ රැඳිලා ඉන්න කෙනෙක් විදිහට දැන් ඔබ විශේෂම ගුරුවරයෙක් විදිහට අපි අනිවාර්යෙන්ම රවි අපි හැමදාම කතා කරන මේ සතදබ්බයාසවල අපි නියැලෙන්න ඕනේ පුරුදු පුහුණු වෙන්න ඕනේ වාදනයත් එක්කත් අපි එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ ගායනය විතරක්ම නෙමෙයි සංගීතය කියලා කියන්නේ අලුත් අලුත් නිර්මාණ බිහි වෙන්න ඕනේ වාදනයන් එකතු කරගන්න ඕනේ ගායනය එකතු වෙන්න ඕනේ මොන වගේ තැනකද ඔබ ඉන්නේ ඔබ මොනවද ඒ වෙනුවෙන් කරන්නේ මම අක්කේ ඇත්තටම නිදාන්තරයෙන්ම අභ්‍යාසවල ගොඩක් ක්‍රීඩනවා ඒ වගේම මම විශාද විභාගයත් සමත් වුණා 2017 වසරේදී ගායනය සහ වයලින් වාදනය. ඉතින් ඒ නිසා මම කරන්නේ ගෙදර නිතරම මේ හොඳ සොර අභ්‍යාසවල යෙදෙනවා. ඒ කියන්නේ ගීත ගායනය සම්බන්ධ එක ගොඩක් වැදගත් වෙනවා සොර අභ්‍යාසවල යෙදීම. ඉතින් මම කියන්නේ අලුතෙන් අපි ශාස්ත්‍රයට පැමිණෙනවා නම් ගොඩක් හොඳ අපි ඉගෙනගෙන සංගීතය පිළිබඳව ඉගෙනගෙන ශාස්ත්‍රයට පා තබනවා නම් ඒක ගොඩක් පැවැත්මක් තියෙනවා අපි සංගීතය හොඳට ඉගෙනගෙන ගායනය ගැන හොඳට ඉගෙනගෙන ඒ වගේම කියන්නේ විවිධ ශෛලීන් තියෙනවා ගායනයේ තුන ශෛලීන් තියෙනවා ඉතින් ඒවත් ඔක්කොම අපි ඉගෙනගෙන ශාස්ත්‍රයට පිසුන නම් ගොඩක් පැවැත්මක් තියෙනවා කියලා සචිනි සින්දු කියන උත්සාහ කරලා නැද්ද සබ්ජෙක්ට් එකක් වෙනත් විෂයක් එතකොට මොකද්ද ඔබේ බලාපොරොත්තුව දැන් මොකක් එක්ක යන්නද ඒ කියන්නේ අනාගතේ ඔව් සහ දැන් මේ කාල වකවානුවේ තියෙන දැන් ඔබේ මම හිතන්නේ උපාධි ප්‍රදාන උත්සවයේ මෑතක දෙතියේ එතකොට කොහොමද වෙන්නේ මම කැමති මේක බිස්නස් එකක් විදිහට ඒක ඩෙවලොප් කරන්න පේන්ටින් එක හැබැයි මම ඉගෙනගත්ත දෙයින් ජොබ් එකක් කරන්න තෝනි ඒක තමයි ඒ දෙක තමයි දැන් තියෙන මේන්ම ටාගට් එක පොඩ්ඩක් මට කියන්නකෝ දෙපැත්තේ මේ තව දෙකක් එනවනේ මේ මොකක්ද එන්නේ කියලා කම්ප්ලීට් වෙන මේ පල්ලෙහා තියෙන තුන මගේ ඒක එකක් තියෙන ඒක එක රුපියක් එන්නේ ඔලුවේ නිකන් අර වට්ටියක් තියෙන ඉන්න වගේ එක ඒ කියන්නේ සම්පූර්ණ මේ චිත්‍රෙත් එක්ක අනිත් එක තියෙන්නේ ඒ වගේම එකක් මේ විදිහම තමයි මොකද මේ විදිහම තව රුපියක් තනි රූපයක් නේ ඔව් තනි හරි චිත්‍ර කම්ප්ලීට් වෙන්නේ කැවිලා බෝල් ආට් එකක් ඔව් දෙපැත්තෙන් දෙක මොකක්ද දෙන්නේ මේ තියෙන පල්ලෙහා තේන පේනවද තුනක් ඔව් පේන්න දෙපැයි ඔව් පේනවා හරිද ඒ වගේ ওই චිත්‍ර දෙපැත්තට තව දෙකක් කම්ප්ලීට් වෙන්න එකතු වෙනවා ඉතින් මේ මොනවාද ඉතින් මේ දවස්වල වෙන්නේ අලුත් නිර්මාණ මොනවාද ඉන්නේ ඔව්
නිර්මාණ දෙකක් විතර කරගෙන යනවා. මේ දවස්වල ඇඩිපුරම මේ කැම්පස් එකේ වැඩත් එක තමයි මේ ගත කරන කාලේ. ඉතින් ඉක්මනින්ම අර ගීත දෙකත් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණම සංගීතයත් එක්කනේ සම්බන්ධ වෙලා ඉන්නේ නේද? ඔව්. ඒ කියන්නේ මම ඉගෙන ගන්නෙ මියුසික් සවුන්ඩ් ඉන්ජිනියරින් ඩිප්ලෝම එක කරගෙන යනවා මේ දවස්වල. ඒත් එක්ක මම මගේ අයිඩියා එක තියෙන්නේ ස්ටුඩියෝ එකක් දාලා ඒ විදිහට කරගෙන යනවා. මම ඒ කියන්නේ මගේ දැන් ගීතවල ගොඩක් වෙලාවට මම තමයි මියුසික් කරන්නේ. ඉතින් ඒත් එක්කම ස්ටුඩියෝ එක දාගත්තාම මට තනියම මගේ ගීත නිර්මාණය කිරීම හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම. දැන් මේ අපිට කියන්නකෝ සචිනී, මේ කොහොමද මේ චිත්‍රවල තියෙන වටිනාකම පාරිභෝගිකින්ගෙන් ලැබෙන අදහස් මොන වගේද, ඒ වටිනාකමට සෑහීමකට පත් වෙනවද? ආ ඔබට යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවද? ඔව් තියෙනවා. ගොඩක් ලංකාවේ ඉන්න අය අද වෙනකොට අලුතෙන් ගයක් හදවම අනිවාර්යයෙන්ම පේන්ටිංස් අර වෝල් ආර්ට් කියන එක වෝල් ආර්ට් එකක් ගෙදර හැංග කරනවා. ඉස්සර කාලේ තිබුණේ තුන්පත් රැයනක් අර ඒ වගේ මයින්ඩ් එකක් තිබ්බ. හැබැයි දැන් ගොඩක් කලාවට අලුතෙන් ගෙවල් හදන තරුණ කට්ටිය කැමති ඇබ්ස්ට්‍රැක්ට් වගේ අලුත් අලුත් විදිහේ පේන්ටිංස් ගන්න. මේකට පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා, වෝල් ආර්ට් ප්‍රින්ට් කරනවා. ඒ දෙකේ පොඩි ඩිෆරෙන්ස් එකක් තියෙනවා. ඇත්තටම මේ අපි අතින් අඳින ආර්ට් එකක වැලියු එක වැඩි. ඒ මහන්සියේ ශ්‍රමයත් එක්ක තමයි වටිනාකම තීරණය වෙන්නේ. හොඳයි, ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඇගේ Facebook page එක හරහා එව සම්බන්ධ කරගන්න. අපි නැවත මතක් කරමු page එකේ නම MS Decors Facebook page එක. WhatsApp කතා කරනවා නම් 07 1 237 68 32 කෙනාකට කතා කරලා ඔයගලන්ට පුළුවන් වෝලා shopping ගන්න. 237 68 හරි, එහෙමනම් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. අපි රොවෙන්ගේ සින්දුවක් නේද අහන්නේ? ඔව්, රොවෙන්ගේ සින්දුවක් අහනවා. සින්දුවක් අහන ගමන් ස්පීරිස්ගේ සින්දුවක් අහන ගමන් අපි අරන් පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආබීට් සානතිද මාතිකා
විරාමෙන් අනතුරු නැවතත් යූත් ආඩ්විට අපේ වැඩසටහනත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අපි දැනගන්න ඕනේ අපේ පිටුපසින් කොච්චර අපිව තැළුවත්, ගල් ගැහැව්වත්, මඩ ගැහැව්වත් අපි යන්න ඕනේ ඉස්සරහට. ඉතින් මේ වැඩසටහනත් එහෙම ආපු එකක්. ඉතින් ඒක හින්දා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන බොහොම අපූර්ව චිත්‍රයක් මම අතේ තියාගෙන ඉන්නේ සචිනි විසින් සිතුවම් කරපු. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ඔබ කැමති චිත්‍රයක් සචිනි හරහා සචිනිගේ අතින් නිර්මාණය කරගන්න. ඇගේ Facebook page එකට ගියොත් ඒ වගේම ඇගේ දුරකථන අංකයට පණිවිඩයක් යවුවොත් එහෙම. ස්නේහා, ඉතින් මොකද හිතන්නේ චිත්‍ර ඇඳලා තියෙනවද චූටි කාලේ? චූටි කාලේ ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඇඳේ නැහැ. ඊට පස්සේ ඇඳේ නැහැ. ඊට පස්සේ සින්දු කිව්වා විතරද? ඔව් සින්දු කිව්වා විතරයි. රොවෙන් චිත්‍ර ඇඳලා තියෙනවද? ඇඳලා තියෙනවා බලන්න. චිත්‍ර ඇඳලා තියෙනවා බලන්න බෑනේ. බලන්න බෑ. ඒ කියන්නේ කොච්චර ඇඳත් බලන්න බෑ කියන්නේ මේ මම අහන්න හිටියාගේ. ඔව් කියන්නකෝ. ඉතින් වාහනගේක මමත් මේවට උත්තරයක් දෙන්න බලාගෙන ඉන්නේ. නේ නේ මම එහෙම නරක දෙයක් නෑ අහන්නේ. වජන පැටලෙන්නේ නෑ නේද? අද පොඩ්ඩක් එක්සයිට් නිසා. අද ඔයා ඉන්න හින්දාද දන්නේ. වෙරළ ක්වොලිටි එක. ඔය සචිනි අපි මේ 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 ඇබ්ස්ට්‍රැක්ට් පේන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. කොච්චර කාලයක් යනවද මේ මේ විදිහ මේ මේ ප්‍රමාණයේ චිත්‍රයක් නිර්මාණය මේ ඉවර කරන්න? ඒකක් මේ පේන්ටින් එක දැන් අනුව වෙනස් වෙනවා. ඔය වගේ ඇට් එකක් ගත්තොත් නම් පැකින් වගේ ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මගෙන් ෆ්‍රේම් එක හදලා ඔක්කොම දින මට අඳින්න විතරයි. ආ පැක් වගේ. හා ඔව් රවී තිතින් චිත්‍ර ඇඳලා තියෙනවා ඒ කාලේ. මේ අපිට තමයි අවස්ථාව දෙන්නේ. අපිත් මේ ලොකුවට මෙහෙම ඇඳලා දෙනවා පොඩි හරි. මේ ඔය දෙන්නම එකතු වෙලා සින්දුවක කොටසක් කියමුද? ඔව් කියන්න බල. ආ කියමුද රොවේ? මොකද්ද කියන්නේ? ටග් ගාල. දැනනතුරුමා. මිදුලේ අතර නංගු. ඔයාට මොකද්ද පහසු? ආ ටික නාවක් අපිට.
හරි ඔයාලා මතක් කරගන්න එතකන් සචිනිත් එක්ක කතා කරමු සචිනි දැන් තාත්තගෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා කොහොම මේ වැඩේට ෆ්‍රේම් හදන්න මේ වගේ ස්ටෑන්ඩ් හදන්න දැන් ස්ටෑන්ඩ් උත් එක්ක චිත්‍ර විකුණනවද නැත්නම් ඔය මිනි ආට් වල ස්ටෑන්ඩ් එකත් එක්ක ගන්නත් පුළුවන් නැතුව ගන්නත් පුළුවන් නැතුව ගන්නත් පුළුවන් හරි ඉතින් කොහොමද තාත්තගෙන් ලැබෙන සහයෝගය දැන් ටක් ගාලා ලී හොයන්න යන්න කියනවා ඇති නේද මේක හදලා දෙන්න කියනවා ඇති කොහොමද තාත්ත තමයි මේක දැන් විශේෂයෙන්ම දෙර පටන් ගන්න පස්සේ තාත්තා ලොකු තාත්තට දෙනවද ඔව් තාත්තට දෙනවා තාත්ත තමයි සපෝට් කරන්නේ යා ගෙදර ඉන්නේ හැම වෙලේම යා තමයි කිව්වම ඔක්කොම හදලා තියෙනවා මට තියෙන්නේ අඳින් චිත්‍ර අඳින්න විතරයි අඳින් ඉඳගෙන අඳින්න විතරයි ඔව් අම්මා තමයි හැබැයි මේ චිත්‍ර පොඩි කාලේ ඉඳන් ඒක ක්ලාස් එකකන් ගිහිල්ලා ඒ ටික කරේ අම්මා දැන් තාත්තා සහ තා ගොඩ දෙනෙක් ඉන්නවා ගොඩ දෙනෙක් කිව්වත් එක මේ මේ එක්ක චිත්‍ර අඳින්න සපෝට් කරපු කට්ටිය මේක මේ මෙහෙම අරගෙන යන්න කස්ටමර්ස්ලට දෙන්න තැන්ට වෙනකන් හෙල්ප් කරපු අය ගොඩක් ඉන්නවා මේ හොඳයි හොඳ දිනයක් තාත්තා වැඩ කරනවාට තාත්තගේ කොටස දෙනවා වෙලාවට ඒකෙන් තාත්තා දැන් මේ ස්ටෑන්ඩ් හදන්නේ තාත්තා මේ ෆ්‍රේම් එක හදලා දෙන්නේ තාත්තා යාට තේන ඉඳගෙන චිත්‍රය අඳින්න විතරයි එතකොට තාත්තා කරන කොටසට තාත්තගේ වටිනාකම ලබා දෙනවා ඔව් ඇත්තටම හොඳයි අපිටත් දෙන්න ඕන නේද වටිනාකමක් ඔව් ඒක ඇත්ත හරිද ඔය දෙන ලෑස්තිද වැඩ කරන අවසානේ ඔව් ලෑස්තිද ඔය දෙන ආසමරිද්දන් සෙන්තා ඔව් බලන්න ඔය තියෙන සහයෝගය නේද ඔය සහයෝගය තිබ්බනම් රට හදන්න හරි ඉතින් ඔයගලන්ට ඒ අතරේ මතක් කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා යන්න අපේ Facebook fan page එකට ඒත් එක්කම යන්න අපේ YouTube channel එකට අවස්ථාව තියෙනවා අපේ පෙර වැඩසටහන් බලන්න ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපේ fan page එකත් එක්ක සම්බන්ධ වෙනවත් එහෙම ගොඩක් අය අපිට කෙටි පණිවිඩ දෙවනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඉතින් අවස්ථාව තියෙනවා කෙටි පණිවිඩ හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හරිද රොවේ හරි කොහොම බලන්න මේ හැටි ලස්සන රූ අරුණවට ඉබේට නැවතුණු හිටිපාදෙම ඔය කී රූ වරුණා මගෙන නම් මේ අහලාසයි ආයිම මයි වරුණා අසනයි වා නඩුව අමාරු ඩාන්ස් එකක් ආගෙන ඇත්තදනේ අර පොඩර අලියාර හිටවම අර පොඩ මෙහෙම දෙවතර අංකෝ 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 මේ අංකෝ අර අලිය නිකන් ඉන්න පොඩර මට කියන්නේ වලට පොඩර වෙන්නේ අර පොඩර ලැට් එක කරේ අර මොකද අර මෙහෙමද නෑ නෑ ඒක තමයි හොඬ වෙල මං කිව්ව හොඬ ලැට් එක නෙවෙයි කියන්නේ හරි මේ ඒ තින් හොමේ අංකෝ මට තවස්තාවක් කැයිනේ මේ සචිනි දැන් මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු විශේෂයක් නැහැ විශේෂයක් කියන්නේ මේ කරන් යන වැඩේ ඩෙවලොප් කරන්න ඕනේ ඒක තමයි මේක දැන් මේ ප්‍රොමෝෂන් පැත්ත ගැන වම් මොනවද ඔයාගේ හිතේ තියෙන අදහස ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ වගේ සුළු ව්‍යාපාර සඳහා සමාජ ජාල මාධ්‍ය තමයි භාවිතා කරන්නේ ගොඩක් අය තෝරගන්නවා අපේ රටේ ප්‍රසිද්ධ පිරිසව තෝරගන්නවා ඒ අයට යවලා ඊට පස්සේ ලොකු ෆෑන් බේස් එකක් හදා කස්ටමර් බේස් එකක් හදාගන්න කොහමද ඔයාගේ තියෙන ප්‍රොමෝෂන් පැත්තට මාකටිං පැත්තට කවුරු හරි උදව් කරනවද එහෙම නැත්නම් ඔයාමද තනියෙන් මේ පැත්ත වැඩ කටයුතු ටික පාලනය කරගන්නේ නැහැ මේ මාකටිං පැත්ත කරන්නේ නිමන්ත කියලා එකෙනෙක් එයා තමයි කරන්නේ සපෝට් කරන්නේ ලොකු සපෝට් එකක් දෙනවා සහ එඩිට් කරන මේ ෆොටෝස් එවම එඩිට් කරන පාර්ට් එකටත් එකෙනෙක් ඉන්නවා සජන් කියලා ඒ දෙන්නා තමයි Facebook එකේ මාකටිං පැත්ත බලන්නේ ගොඩක්ම බූස්ට් හරහා තමයි අපි ඕඩර්ස් ගන්නෙ ඉකනොමික් කොහොමද මේක කම්බිනේෂන් කරගෙන කොහොමද ටික් කරගෙන යන්නේ
එකක් කියන්න නෑ මං එරල් කරන්නේ ආට් චිත්‍ර තමයි කරේ එතකොට ගොඩක් අය ආට් කියන එක ගණන් ගන්නේ නැති දෙයක් මම හරිම කැමති නැහැ ඒකට අපි එරල්ස් වලට කවුරුහරි කිව්වොත් ඔයා ආට්ද කරන්නේ කියලා ඒක ගණන් ගන්නෑ සයන්ස් ඒක තමයි සයන්ස් මැත්ස් කරනවා කිව්වොත් තමයි ඒක පොඩි ඩිමාන්ඩ් නිකන් කට්ටිය කැමති මේක මං හරිම කැමති නැහැ ඉතින් මං කොළඹ විශ්වවිද්‍යාලයට තමයි සිලෙක්ට් වුණේ මට සමුදරයන්න පුළුවන්කමක් තිබුණා හැබැයි මේ මට පොඩ්ඩක් තිබ්බා චිත්‍ර කරොත් අයියෝ මොන හරි නිකන් වැඩක් නැති වෙයිද කියලා හිතුණා ඒ නිසා තමයි මම ආර්ථික විද්‍යාව තෝරගත්තේ මගේ එලවස් වල කරේ නැහැ හැබැයි කැම්පස් එකේ තමයි කරේ හැබැයි පස්සේ දැන් අද මම කරන්නේ මගේ ස්කිල් එකෙන්නේ මං කීයක් හරි හොයන්නේ එතකොට මිනිස්සු හිතන මයින්ඩ් එක හරිම වැරදි. ඒ කියන්නේ සයන්ස් මැත්ස් කරනවා සමහරලා W3ක් අරගන්නවා ඔහේ ගෙදෙට්ට වෙලා ඉන්නවා. මම හිතන්නේ මෙතන මේ ආර්ට් කරපු අයමනේ ගොඩක් ඉන්නේ. ඒගොල්ලොත් මං කියන එකට එකඟ වෙයි. මේ ආර්ට් කියන එක හරියම් පල්ලෙහාට තමයි දාලා තින්නේ අපේ ඒලොස් වලදී. මොකද්ද කො? ඔව් හරි. එහෙම තමයි අපිට ඒ කියන්නේ අපිට සමාජයේ තියෙන මතය අපිට වෙනස් කරන්න බෑ හැබැයි ඒ අයම තේරුම් ගත්තොත් මේක මෙහෙමයි කියලා තනක් අනිවාර්යෙන්ම ඒවි අපිට දෙන්නේ දකින චිත්‍ර ටිකක් වෙනස් අපි ආයෙ පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේක ගැන අපි කියමු විස්තර ටික මේක මොනවද පාවිච්චි කරලා තියෙන්නේ ඒකද සිමෙන්ති තමයි එම්බෝස් කරන්න ආරම්භ තියෙන්නේ මොනවද ප්‍රොසෙස් එක වෙන්නේ නැන්නේ ඒක සිමෙන්ති අර වතුර එක්ක මික්ස් කරලා අර මේ ඒක අපිට මේ වක්රන් පුළුවන් ගන්නට හදාගෙන අර කේක් මේ මොනවද අයිසින් කරන්න ගන්නේ ඒකෙන් තමයි මේ වක් කරලා තියෙන්නේ ඒ ඩිසයින් එකට දැන් ඒ වගේ නව කියන්නේ ඉනෝවේටිව් දේවල් අලුත් දේවල් කොහොමද ඔයා හදා බලන්නේ කියන්නේ මොනවද ෆලෝ කරන්නේ ගොඩක් මං ඉන්ටර්නැෂනල් ඉන්න කට්ටියගේ ආර්ට්ස් බලනවා සහ මේ සමහරලාට මට එකපාරට හිතෙනවා මේ මාට් එකක් හිතේ මැවෙනවා ඒවා තමයි මං මට හිතෙන විදිහට අඳින ඒවා කියන්නේ මේකෙන් කරලා බලනවා ට්‍රයි කරලා බලනවා කියලා හරි දැන් අපේ ස්නේහා කියන්නකො දැන් දරුවෝ එක්ක වැඩ කටයුතු කරනකොට අපිටත් සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ වයසට යන්න වෙනවනේ ඒගොල්ලොත් එක්ක ගණන් කරන විශේෂම සංගීතය වගේ උගන්වනකොට නේද කොහොමද ඔයාගේ ඒ සඳහා දරන ප්‍රයත්න ඒ කියන්නේ කොහොමද ඒගොල්ලන්ව ඔයා හැන්ඩල් කරන්නේ කොහොමද ඒගොල්ලන්ට සංගීතය කියන දේ ආදරෙන් කිව්වා මෙයාලා එකපාරම මේක අහනවා කිව්වා අපි ගොඩක් ආදරෙන් එයාලට කිව්වොත් මේ දේ කරන්න එපා කියලා කිව්වොත් ඒ දේ කරන්නේ නැහැ මේ දේ අපි ආදරෙන් කිව්වොත් තමයි එයාලා ඒ දේවල් පිළිගන්නේ ඉතින් අපිටත් ඇත්තටම චූටි කාර්තාව යන්නේ වෙනවා මේ පොඩි ඇත්තක වැඩ කරද්දි මම විශේෂයෙන් සංගීතයට අමතර මම පෙරපාසයක උගන්වනවා ඒ නිසා මට තේරෙනවා එයාලගේ මානසික ඒ කියන්නේ එයාලා හරි ආසය හැමදෙම වලට ආදරෙන් කතා කරන පොඩි ළමයි හරිම කැමති ඉතින් මමත් ඒ වයසටම ගිහිල්ලා මේ පොඩි එක්කෙනෙක් වගේ ඉතින් එයාත් එක්ක වැඩ කරනවා හරිම ඇත්තට මගේ වුණත් මයින්ඩ් එකට හරි රිලැක්ස් එකක් තියෙනවා එනත් එකින් වැඩ කරන්න හම්බෙච්ච එකෙන් මම සතුට වෙනවා කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය මගේ අම්මා තමයි මගේ එකම ශක්තිය මේ තාක් දුර එන්න මට ශක්තියක් දුන්නේ මගේ අම්මා ඒ වගේ මගේ ගුරුවරියන් ඔව් එකත් එක්ක තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ නේද ඒ ආభాෂය ඒ හැමනැල්ල එක ඉතින් තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා අපි ඔයාලට සුබපැතුම් එකතු කරනවා රොවෙන් මේ දැන් වෘත්තීය මට්ටමේ සංගීතඥයෙක් වෙන්නනේ බලාපොරොත්තු වෙයි. එතකොට අලුත් දේවල් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ අපේ තරුණ පරපුරට. ඒගොල්ලෝ හරි විපාසයෙන් පෙළෙනවා මොනවද ඊළඟට එන මොකක්ද ඊළඟ ට්‍රෙන්ඩ් එක? මොකක්ද ඊළඟට අපිට ඇහෙන්න තියෙන්නේ? මොන වගේ දේවල්ද කියලා. එතකොට මොනවද ඔය වෙනුවෙන් කියන්නේ සැලසුම් කරලා තියෙන්නේ? දැන් කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවනේ. ඔව්. ඇත්තටම මගේ මම බලාපොරොත්තුන්නේක් ඇත්තටම කියන්නේ ගොඩක් මෙහි තියෙන වර්තමානයේ මේ මේක තමයි එක දැන් මොකක් හරි එක නිර්මාණයක් આવුවොත් ඒ වගේ නිර්මාණ ගොඩක් එක දිගට හැදෙනවා ඒ වගේ වෙනස් වෙලා අලුත්ම දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මේ මම ඔය ගොඩක්ම අර හැංගීම් ගායනේ පැත්තට තමයි වැඩිපුරම කැමති සහ ඒ පැත්තෙන් තමයි මම නිර්මාණය කරන්නේ නිර්මාණත් කරන්නේ හැබැයි අනිත් ඒවා නොකරනවා නෙමෙයි මම අක්කේ කියන්නේ අලුත් දේවල් එළියට අලුත් නිර්මාණ එළියට දාන්න මම
කරන දේ තමයි මම එක එක මියුසික් ස්ටයිල්ස් අහනවා. කියන්නේ එකකට සීමා වෙන්නේ නැහැ. එක එක අහලා ඒකෙන් මටම අනන්‍ය දෙයක් හදාගන්න තමයි මගේ ප්ලෑන් එක ඉස්සරහ. බලාපොරොත්තු නේද? අපි ගොඩක් වෙලාවට රොවෙන් අපි අහන්නේ මේ දැන් ගීතයක් එලිදක් වනකොට අපි ඒක අර රිද්මයටනේ කැමති. අපි ඒ කියන්නේ ඇහෙන සංගීතයට තමයි අපි කැමති වෙන්නේ. වචන බලන්නේ පස්සේ. නේද? ඉතින් ඒක නිසා අපි ඔය හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අර අපි කියන්නේ අර සමමිතිකව හැමදේම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගීතයක් ගීතේ කියන දේ ඇතුලේ හැමදේම හරි බැලන්ස් විදිහට තියෙන්න ඕනේ. හරි අපි තවත් දේවල් අපි කතා බහ කරමු. අපි යන්න හදන්නේ ස්නේහගේ ලස්සන ගීතයක් අහන්න. ගීතය අහලා බලලා කෙටි විරාමයක් අරගෙන ආයෙමු යූත් ආර්බිටෙක් එක. ගීතයක් අහලා ඔන්න නැවතත් එකතු වෙනවා අපි යූත් ආර්බිට් එක්ක. ඔයගලන්ට අවස්ථාව දෙන අපිත් එක්ක එකතු වෙන්න යන්න Facebook එකට, අපේ fan page එකට බලන්න මොනවද අලුත්ම අප්ඩේට් කියලා. ඒත් එක්කම ඔබ කැමති නම් ඔබත් මේ වගේ දක්ෂයෙක් නම් චිත්‍ර අඳින්න, ගායනා කරන්න, වාදනයට කවි ලියන්න, පොත් ලියන්න, ස්ටේජ් ඩ්‍රාමා වලට රංගනයට දක්ෂයි නම් අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙන අපිට එවන්න කෙටි පණිවිඩයක්. ඉතින් අපේ නිෂ්පාදක මණ්ඩලය සූදානම් ඔබ වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙන්න මේ මැදිරිය තුළ. ඒත් එක්කම අපේ පෙර වැඩසටහන් ඔබට බලන්න ඕන නම් මොන විදිහටද අවුරුදු හතරක් පුරාවට අපි මේ වැඩසටහන් ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ, මොන විදිහේ කන්සෙප්ට් වලටද අපි ගිහිල්ලා තියෙන්නේ, ඒ හැම දෙයක්ම ඔබට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් වසරක් ගෙවි ගිහිල්ලා අලුත් වසරකට අපි පාතබලා ඉන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා
අලුත් විදිහට හිතන්න වෙනස් විදිහට හිතන්න නැවුම් දේවල් ඉදිරිපත් කරන්න දැන් මේ රොවෙන් රොවෙන් එක්ක අපි කතා කළානේ නේද ඇයි ඔහොම බලන් ඉන්නේ නේද මම වාගේ ඔහොම බලන් ඉඳි කරේ මේ අපි සචිනි මොනවාද දැන් ඉස්සරහට කරන්න ඉන්න වැඩ දැන් ඔයා වෙන ස්ට්‍රීම් එකකනේ ඉන්නේ දැන් ගොඩක් වෙලාවට අපි උපාධිය අරගෙන අපි එලියට ආවට පස්සේ රවි අපි ගොඩක් වෙලාවට අට පහට හුරු වෙනවා ඔව් දැන් ඔයා අට පහ වැඩක් කරන්න යන දෙන්නේ නැත්තම් ඔයා ෆ්‍රී වැඩ කරන්න දෙන්නේ නැත්නම් ඔයා එක්සිබිෂන් එකක් කරනවා ඉතින් කොහොමද එහෙම වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගන්නත් ඕනි මොකද නැත්තම් අපිට කවුරු හරි ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක ඕනිනේ වැඩ කරන්න හැබැයි එහෙම වැඩ කරන්නත් හිතාගෙන ඉන්නවා ප්‍රධානම මේක ඩෙවලොප් කරන එක තමයි මේන්න ටාගට් එක අපි මෙහෙම නිකන් පොඩි ප්‍රශ්නයක් අහමු තුන් දෙනාගෙන් අපි රොයන් ගෙන් බලමු රොයන් රොයන්ට හිතන විදිහට රොයන් කියන්නේ කොයි වගේ චරිතයක්ද මට හිතෙන විදිහට රොයන් මයිසෙල් කියන නෙමෙයි ඔව් කියන්නේ රොයන් කියන්නේ කවුද රොයන් කොහොමද වෙනස් වෙන්නේ ඔව් රොයන් කියන්නේ හැමතිස්සෙම අලුත් දෙයක් කරන්න පෙළඹෙන කන්සර්ට් එකක් එක්කම නව නිර්මාණ කීපයක්ත් කරන් ඉන්නවා මේ අවුරුද්දේ. ඉතින් ඒවා තමයි වැඩ කටයුතු. රොවෙන් හරි අපි රොවෙන්ගේ ප්‍රශ්නේ අහමු රොවෙන්ගේ සින්දුවක් බලලාවිල්ලා නේද? එහෙම කරමු. හරි රොවෙන්ගේ සින්දුවක් බලන්න යන්නේ සින්දුව බලලා නැවතත් අපි එකතු වෙනවා කතා බහට.
හදේ කිබිඳිර යම හැරිලා වසන්තයේ මකරන් දෙක නැවතිලා මහදේ කිබිඳිර යම හැරිලා වසන්තයේ මකරන් දෙක නැවතිලා රුබ රෝසියා සෙවනේ අපි කී කතා ඇසුනා ලස්සන ගීතයක් ඇහුවේ අපි කියමුකෝ මොනවාද ඔයාගේ බලාපොරොත්තු දැන් අලුත් දේවල්ම තමයි ඔයා කරන්න හිතන් ඉන්නේ එතකොට ඒ වෙනුවෙන් ඔයාට අධ්‍යයනය කරන්න වෙනවා ලංකාවේ දේවල් ලෝකේ දේවල් මොන ඒවල අතර තියෙන වෙනස්කම් දැනට ලංකාවේ මොනවාද වෙන්නේ කොහොමද ඒ හරහා යුනික් දෙයක් කරන්නේ ගොඩක් වැඩ කොටසක් තියෙනවා ඔයාට ඔව් මොනවාද ඔයාගේ plans මුලින්ම තියෙන plan එක තමයි මගේ කියන්නේ future plan එක මුලින්ම තියෙන යුනිවර්සිටි එකේ වැඩ ටික මම ඉවර කරගෙන ඒක පැත්තකින් තියලා ඊට පස්සේ දා සීට් එකට එන්නේ. ඔව්. ආ. ඒ කියන්නේ මම දැන් අර ජොබ් එකක් විදිහට රාජ්‍ය සංගීත කණ්ඩායමෙත් වැඩ කරනවා. ඒකෙත් වැඩ කරගෙන ඉව තමයි යන්නේ ඒක. ඒ කියන්නේ මගේ ඉස්සරහා වැඩ කරගන්නේ මම කියන්නේ යුනිවර්සිටි එකේ වැඩ ටික මුලින්ම ඉවර කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මගේ අයිඩියා එකක් තියෙනවා ඉන්දියාවේ ගිල් එක නගන්න කවි අයියලා. ඊට පස්සේ ඒ වගේ තමයි ඉතින් plan එක. අපි ඔයාගේ ඔරිජිනල් song එක තමයි ඉස්සෙල්ලා ඇහුවේ. අපි කියමු මේකේ විස්තර. කවුද කරේ? පද රචනය. ඒකේ පද රචනය කරේ දේශෝදාර ලියනගේ මගේ සහෝදරයා. මේ music කරේ මම. අම්මා තාත්තා මට මේ චිත්‍ර වර්ධ මේ ස්කිල් එක ඩෙවලප් කරගන්න සපෝට් කරපු මගේ ආදරණීය ගුරු මෑණිවරු ලලිතා මිස් අනුරුද්ධ සර් එතකොට පුෂ්ප මානස මේනකා මිස් ඒ හැමෝමවත් අම්මවත් තාත්තා ඒ වගේම හැමෝම මගේ පාසල් ත්‍රිත්වයත් ඒ වගේම මගේ යාළුවෝ හැම වෙලේදීම සපෝට් කරනවා මේ වැඩවලදී ඒ හැමෝමත් ආදරෙන් මතක් කරනවා මතකද ඒ වගේම ඔයාගේ නැවතත් අපි අවසාන වශයෙන් මතක් කරමු ඔයාගේ දුරකථන අංකය සහ page එකේ නම page එකේ නම MS Decor Facebook Instagram TikTok ඔගලන්ට බලන්න පුළුවන්
වගේම WhatsApp දුරකථනාංකය 071 237 68 32 අන්න ඒ නම්බර් එකට කතා කරලා මේ ආර්ට් වර්ක් එක කරගන්න පුළුවන්. හරි. ස්නේහා. ස්නේහා කවුද ඉන්නේ ස්තුති කරන්න? මගේ අම්මට ඒ වගේම මගේ ගුරුවරුන්ට මගේ යාළුවන්ට නෑදෑයන්ට සිය දෙනාටම ස්තුති මට දෙන ශක්තියට. Right. හරි. ස්පීරිස්. ස්පීරිස් කවුද ඉන්නේ? මගේ අම්මයි තාත්තයි ඒ වගේම මගේ සහෝදරයෙටයි මාත් එක්ක මේ තාක් දුර එන්න මට සපෝට් කරපු මගේ යාළුවෝ ටිකටයි ඒ වගේම අපේ සිංදුහන රසිකයන්ටයි හැමෝටම ඒ වගේම ගුරුවරුන්ටයි ඒක මතක් කරන්න ඕනේ ගුරුවරුන්ටයි හැමෝටම ගොඩක් ස්තුතියි ස්තුතියි ඔකර බල බල ඉඳලා ගිනියන දෙන්නේ. ඔව් මම දන්නවා. හොඳ හොඳ. මම ඒක නිකන් අතර ගත්තේ. එහෙම නිකන් අතර ගත්තේ වාගේ වාගේ චේතනාව තිබ්බේ ඒක නේ. නෑ වාගේ ඔක කිව්ව ක්‍රියාව ක්‍රියාව වෙනේම චේතනාව තිබ්බේ ඒක නේ. නෑ මගේ කිසිම අපිරිසිදු චේතනාවක් තිබුණේ නෑ. රයිට්. හරි. අවසන් වශයෙන් අපි දැන් කැමෝ දැනගන්න තුන්දෙනාගේ මහා පොදු ප්‍රශ්නයක්. මොකද කියන දින යූත් එකේ වැඩ කරන අයට මේ ඉන්ඩස්ට්‍රියල් එකේ ඉන්න අයට යූත් එකේ ඉන්න හැටියට අයිය මං අර ඉස්සලින්දලම කතා කරා වගේ මට ඒ කියන්නේ කියන්න දෙන්නේ ඒ කියන්නේ හැමදාම අලුත් දේවල් කරන්න ඒ කියන්නේ අර තියෙන එකම ට්‍රෙන්ඩ් වෙන දේම නැවත නැවත කරන්න නැතුව අලුත් දෙයක් කරලා ඉස්සරහට එන එක තමයි මං සචිනි හැමෝම තම තමන්ගේ ස්කිල් එක මුලින් අඳුර ගන්න ඕනේ අනුකරණය නොකර. එතකොට මම හිතනවා අපේ රටේ මීට වඩා යූත් එක පවර්ෆුල් වෙලා අපේ රටේ ආර්ථිකය මේක ඩෙවලොප් කන්ට්‍රි එකක් කරන්න පුළුවන් කියලා. ස්නේහා මට කියන් තියෙන එක තමයි දැන් වෙන කියා වගේ තමන්ගේ කිහිපයේ ස්කිල් එක දැනගන්න තමයි අපි වැඩි කරන්න ඕනේ. ඒ වගේම වෙනස් නිර්මාණ කරනවම අපේ අදපැවැත්මක් තියෙනවා. රයිට්. හරි ඉතින් අද අපිට එකතුනේ රොවෙන් පීරිසේ වගේම ස්නේහා අංජනී සචිනි වැවිට වැවිට බොහොමත්ම ස්තුතියි අපිට එක සම්බන්ධ වුණාට ඉතින් ඔයගොල්ලන්ගේ කරන කලා කටයුතු ඉස්සරහට කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා යූත් ආබිට් වලින් අපි සුබ පතනවා බඩසරණෙන් සමුහරගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ සමුහරගෙන යන්නේ ස්නේහාගේ ලස්සන සින්දුවක් අහනකම ඔරිජිනල් අපිට කියන කොට විස්තර ඒකේ ගීතේ නම ප්‍රේමයේ නුඹ එතකොට පද රචනය කරේ චතුරපතම් වික්‍රමගේ සංගීතවත් කරේ විශාද දර්ශන වික්‍රමතුංග රයිට් ඉතින් ඒ සින්දුවත් බලලා ගමන් අදට අපි ඉවරසනාන් සමුහරගෙන යනවා ඉතින් සුන්දරනම ජය අයබෝන් අයබෝන් නැවත හමු වෙමු හම්බු රයිට් එහෙනම් අපි යනවා මේ සුන්දරම වෙන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ 9 මේ විදියටම දක්ෂයෝ එක්ක හම් වෙලා බලාපොරොත්තු වෙමු මේ යුතබිට් ki
හැරුණ